ශිල්පිනියක් වන්නේ? මං චිත්‍ර ශිල්පිනියක් උනේ තාත්තා නිසා. කොහොමද තාත්තා මොනවගේ? තාත්තා ඒ කියන්නේ චිත්‍ර වලට ඒ කියන්නේ සම්බන්ධ රස්සාවන් නෙවෙයි කරේ. ඒ වුණාට එයා චිත්‍ර වලින් කොහොම හරි මන් දන්න තරමින් මං මේ කියන්නේ එයා අඳින චිත්‍ර තමයි මන් දැකලා තියෙන ලස්සනම චිත්‍ර. එයා තමයි මට පෝට්‍රේට් උනත් මිනිස් රූපේ අඳින හැටි ගොඩක් අයට කරන්න අමාරු වැඩක්. ඒ මිනිස් රූපයක් අඳිනවා කියන එක දැන් සාමාන්‍යයෙන් චිත්‍රයක් අඳිනවා වගේ නෙමෙයි, ටිකක් අමාරු වැඩක්. ෆ්‍රී හෑන්ඩ් තමයි අනිත් එක මට එයා උගන්වලා තියෙන්නේ. මේ ඒක නිසා මේ එයා තමයි ඉගෙනලා තියෙන්නේ මට. මේ පොඩි කාලේදී මොන්ටිසෝරි යන වයසේදී තමයි ඉගෙනනවේ. ඔව් ඒ කියන්නේ මේකයි. දැන් මම ඔය නිකන් මේ කටු සටහන් වගේ චිත්‍ර අඳින්දි පොඩි කාලේ මොන්ටිසෝරි යන කාලේ මේ එයා තමයි කියන්නේ ඕක ඔහොම නෙමෙයි අඳින්නේ මේ විදිහට කියලා. මේ එයා තමයි මම මේ කියන්නේ මන් දැන් ඔය දැන් ටික ටික එයා උගන්වද්දී මම බිත්තිවල ගිහිල්ලා චිත්‍ර අඳිනවා. මත් පොඩි ළමෙක් මේ එක වසර දෙක වසර කොහොම හරි ටිකක් ලොකු වෙනකම බිත්තිවල තමයි එක දිගටම චිත්‍ර ඇඳේ. එයා හැබැයි මට බනින්නේ නැහැ ඔහොම චිත්‍ර අඳිනවා. දැන් ඕ දැන් වෙන එක්කෙනෙක් ගෙනන් ඔන්න දැන් ගෙදර චිත්‍ර අඳිනවා කිව්වොත් ළමයා බනිනවනේ. ඇත්තටම එයා මට බැනලා නැහැ. එයාත් මාත් එක්ක ඇවිල්ලා චිත්‍ර අඳිනවා අඟුරු කෑල්ලේ. මම මුලින්ම ඒ කියන්නේ අඟුරු කෑල්ලේ නෙවෙයි චෝක් වලින් නෙවෙයි බිම ඇඳලා තමයි පුරුදු වුනේ චිත්‍ර අඳින්න. ඒ කියන්නේ මේකයි. දැන් ආයෙ ගියාට පස්සේ මම ගොඩක් මේ කියන්නේ මානසික වැටිලා හිටියේ. ඒ තත්ත්වෙන් ගොඩ එන්න මට උදව් කරේ චිත්‍ර. මේ කියන්නේ මගේ මනස හදාගන්න මම ගොඩක් වෙලාවට දැන් අම්මා දන්නවා මේ මම කොහොම හරි අවුරුදු දෙකක් විතර එක දිගට හීනෙන් බය වෙනවා. ඕක එකම හීනේ පෙනිලා මම බය වෙනවා. හැබැයි මේ චිත්‍ර නිසා තමයි මම පොඩ්ඩක් හරි කන්ට්‍රෝල් කරගත්තේ මගේ මනස. ඒ ඇත්තට මේක මට හොඳ ඖෂධයක් වුණා චිත්‍ර. ඔව් ඒ කියන්නේ දැන් චිත්‍ර ශිල්පියෙක්ට මේ තමන් අදින චිත්‍රයක් තරම් කොච්චර වුණත් හිතට වදින්නේ නෑ වෙන දෙයක්. ඔව් භාවනාවක් වගේ. දැන් මම චිත්‍ර අඳිද්දි කවුරු කතා කරත් මට ඇහෙන්නේ නෑ ඒක. එහෙම දැන් චිත්‍රට ඒ කියන්නේ සමවැදෙනවා වගේ තමයි චිත්‍රයක් අඳිද්දි. මං කියන්නේ චිත්‍ර අඳින වැඩිපුරම අඳින පෝට්‍රේට්. ඒ හැර තව චිත්‍ර අඳිනවා මේ දැන් මං කැන්වස් වල උනත් අඳිනවා. ඒ උනාට වැඩි වෙලාවක් මට නෑ ඒක අඳින්න. පෝට්‍රේට් චිත්‍රයක් අඳින කොච්චර කාලයක්ද? පෝට්‍රේට් චිත්‍රයක් අඳින්න කොහොමද දවසක් දෙකක් වගේ යනවා. ඔව් දැන් මේ පෝට්‍රේට් චිත්‍ර වලට කොහොමද දැන් ඔයා එනමුක බාර ගන්නෙ? කවුද ඕඩර් එක දෙන්නේ? කොහොමද මට FB හරහා සහ Instagram හරහා තමයි වැඩිපුරම ඕඩර් වෙන්නේ. මොකද මම තාම YouTube පටන් අරගෙන නැහැ. ඒකවල මොන වගේ ප්‍රදේශ වලින්ද දැන් ටෙක්නිකල්? ලංකාවේ ඕනෑම ප්‍රදේශයකින් එනවා. වැඩිපුරම කොළඹ පැත්තෙන් කොළඹ ගාල්ල මාතර ඔය පැත්තේ වලින් තමයි වැඩිපුරම එන්නේ. ඒකට විවිධ ප්‍රමාණ වියද වයස් කාණ්ඩ වල කට්ටියගේ චිත්‍ර පෝට්‍රේට් ඡායාරූපේ වුණා කියලා ඒකට ඒකවල ඡායාරූපේ ඊමේල් හරහා නෑ ඊමේල් හරහා නෙවෙයි මේකයි. දැන් මට මැසෙන්ජර් හරහා තමයි වැඩිපුරම එවන්නේ. හැබැයි ඊමේල් හරහා එවන එක තමයි වැඩියත්ම සුදුසු. මොකද ඩීටේල්ස් නැත්තම් අඩු වෙනවා. ඊට පස්සේ මේ දැන් මේ පෝට්‍රේට් චිත්‍ර අඳින්දි ඔය කියන්නේ මම ප්‍රශ්න මොන්නේ ඔය වැඩිපුර අඳින්න කාල චිත්‍ර අඳින්න කැමති යන්නේ ඔය කියන්නේ? මම වැඩිපුරම අඳින්න කැමති වයවුරුද. ඒ කියන්නේ දැන් මේ දැන් මම නිකම් ඒ කියන්නේ ඕඩර් එකක් බාර දෙන්නේ නැතුව නිකම්ම අදිනවන චිත්‍ර වලට කැමති වයවුරුදා ඒ කියන්නේ. මොකද ඩීටේල්ස් පෙන්වන්නත් තමයි අපේ චිත්‍රය අර අපේ දක්ෂතාවයේ පේන්නේ වැඩිපුරම. දැන් අපි තරගයකට ගියා වුණත් මේ වයවුරුද කෙනෙක්ගේ චිත්‍රයක් අඳිද්දී අර ඒකේ තියෙන අපිට අපේ දක්ෂකම පෙන්වන්න පුළුවන් ප්‍රමාණය වැඩි. මොකද එයාගේ අර මූණේ තියෙන ස්වභාවයත් එක්ක ඒ වගේම මම වැඩිපුරම කැමති දෙයක් තමයි චිත්‍රේ කොහොම පෝට්‍රේට් එකක් වුණත් නැතත් මම ඒ කියන්නේ සමහර ෆ්‍රී මේ කියන්නේ දැන් මම හිතලා අඳින චිත්‍ර තියෙනවනේ මිනිස් රූප. ඒ වගේ මේ භාව ප්‍රකාශනයේ වැඩිපුර පෙන්වන්න තමයි කැමති. මොකද චිත්‍රයක දැන් අපිට කතාව කියන්න පුළුවන් වෙන්නේ භාව ප්‍රකාශනයේ. චිත්‍රයක් අඳිද්දි දැන් අපි සින්දුවක් කියනවා වගේ නටනවා වගේ නෙවෙයි. අපි දෙයක් පෙන්වන්න ඕනේ නම් ඒක භාව ප්‍රකාශනයේ තමයි වැඩිපුරම අවධානය දෙන්න ඕනේ. ඒකට දැන් මට මේ පෝට්‍රේට් චිත්‍රයක් අඳගන්න කොහොමද අවශ්‍ය නම් කොහොමද සම්බන්ධ කරගන්නේ? FB පිටුව හරහා තමයි වැඩිපුරම. ඒ කියන්නේ මගේ FB පිටුවේ නම තමයි Art by Amasha. Instagram හරහා නම් Amasha Harshi Artist කියලා තියෙනවා. Amasha කියන්නේ දැන් මේක ඇත්තටම එකක් භාවනාවක් අනිත් එක
හොඳ ස්වයන් රැකියාවක්. ඔව් ඇත්තටම ස්වයන් රැකියාවක් කියන පැත්තෙන් කිව්වොත් මොනවද කියන්නේ? ඒ කියන්නේ ස්වයන් රැකියාවක් කියන පැත්තෙන් කිව්වොත් එහෙම දැන් අපේ හැකියාව නිකම්ම වැළලෙලා යනවට වැඩිය අපේ හැකියාව එන්න එන්න දිනු වෙනවා. දැන් මම මේ ස්වයන් රැකියාවක් වශයෙන් කියනවා වගේම මම මේක පටන් ගත්තේ සල්ලි බලාපොරොත්තු වෙන්න නෙවෙයි. මගේ හැකියාව දැන් මම මේ එක එක මිනිස්සයාගේ මිනිස්සයාට එයාලගේ ස්වභාවය වෙනස්. ඒක අදිද්දි අපේ හැකියාව වර්ධනය වෙනවා. ඒක නිසාම තමයි මම වැඩිපුර මේක තෝරගත්තේ. ඒ වගේම ස්වයන් රැකියාවක් කියන්නේ මේකෙන් දැන් මගේ හැකියාව වර්ධනය විතර වෙනවා විතර නෙවෙයි, මං දැන් අම්මට බරක් නෑ, මං දැන් මගේ පවුලට බරක් නෑ. මං තනියම සල්ලි හොයාගෙන මගේ වැඩ ටික කරගන්නවා. මම් මාර්ගයේ චිත්‍රය නම් ඒකේ මූලික වෙලා තියෙන රාවණ රජතුමාගේ සිට ඉතිහාසයේ සිට මේ ඌව ප්‍රදේශයේ සිටපු හැම වීරයෙක්ටම උපහාරයක් වශයෙන් තමයි ඒක ඇඳලා තියෙන්නේ. ඒක මේ කියන්නේ ඒකේ මූලාකෘතිය, ඒකේ මූලාකෘතිය වෙලා තියෙන්නේ මේ අපේ අයිය කෙනෙක් ඉන්නවා ජීවන් අයියා. එයාගේ චිත්‍රයක් තිබ්බා. හැබැයි ඒකම නෙවෙයි ඇඳලා තියෙන්නේ, වෙනස්ම විදිහකට තමයි. ඒ කියන්නේ මම වැඩිපුරම ඒකේ අවධානය දුන්නේ, දැන් මට දුන්නේ සේනාවන්දින එක. මට චිත්‍රෙම බාර දුන්නාට මම ඒකේ කරේ සේනාවන්දින එක. ඒකේ සේනාවාදිත්‍ය මම ෆ්‍රී හෑන්ඩ් ඇඳේ. ඒ වගේම ඒකේ භාව ප්‍රකාශනයේට තමයි මම වැඩිපුරම මේ තැන දුන්නේ. ගොඩක් අය කියනවා ඒක අර රළු ඇඩි කියලා. හැබැයි මම එතන රළු කරේ නැත්තම් සේනාවක තියෙන ගැඹුරු බව පේන්නේ නැහැ. ඒක නිසාම තමයි මම ඒ හැම කෙනෙක්ගෙම කියන්නේ මූණ ළඟට ගිහිල්ලා බලන්න කොහොමද කියලා ඇඳලා තියෙන විදිහ. ඒතකොට දැන් ඔයා මේ චිත්‍ර ශිල්පයේ ප්‍රගුණ කලේ කොහොමද? දැන් ඔය දැන් හැම පැත්තක්ම චිත්‍ර ශිල්ප චිත්‍ර කලාවේදී හැම පැත්තක්ම කතා කරනවා. ඔයා කොහොමද මේ දැනුවත් වෙන්නේ? දැනුවත් වෙන්නේ නම් චිත්‍ර අදිත්‍යම තමයි ඒක ස්වභාවයෙන්ම හැදෙන දෙයක්. දැන් අපිට කවුරුවත් කියලා දීලා නැහැ මේ චිත්‍ර අඳින්න ඕනේ මෙහෙමයි කියලා. මට තාත්තා පොඩි කාලේ කියලා දීලා තියෙනවා. ඒ වුණාට ඒක ටික ටික හැදිලා එන්නේ අපි කොච්චර ප්‍රැක්ටිස් කරනවාද කියන එක අනුව තමයි. දැන් ඔයාගේ පාසල් ජීවිතයත් මේකත් අතරින් සම්බන්ධයක් තියෙනවා? පාසල් ජීවිතේදී නම් මම වැඩිපුරම ඒ කියන්නේ චිත්‍රවලින් ප්‍රසිද්ධයි. සාමාන්‍යයෙන් ඉස්කෝලේ චිත්‍ර නිසාම ප්‍රසිද්ධයි. ඒ වුණාට පාසල් ජීවිතේදී මම මේ තරම්ම ඒ කියන්නේ දැන් මේ අවුරුදු දෙක තරම්ම දියුණු කරගත්තේ නෑ චිත්‍ර. වට අමතක නොවන චිත්‍රයක් තිබුණද වැඩිපුරම කැමැත්තෙන් කතා කරන්නේ? වැඩිපුරම කැමැත්තෙන් කතා කරන චිත්‍රයක් නම් එකක් තමයි මේ මං මේ පැත්තෙන් ඇදලා තියෙන චිත්‍රේ. අනිත් එක තමයි උමන් මාර්ග චිත්‍රේ. ඒවා තමයි මං වැඩිපුරම කැමති චිත්‍ර. මේ චිත්‍රේ වැඩිම කැමති. මේ චිත්‍රේ මං ඇඳලා තියෙන්නේ මේක දැන් ඔයාල දකිද්දි පේනවා අර ස්කින් ටෝන් දෙකක් තියෙනවා දෙපැත්තේ. එකක් කළුයි එකක් සුදුයි. හැබැයි මං දෙකම ලස්සනට ඇඳලා තියෙන මේ මට මේකෙන් කියන්න ඕනි කම තියෙන්නේ මේකේ අපි මිනිස්සයව දෙවියන් වහන්සේ මම මේකේ දෙවියන් වහන්සේ කියලා ගන්න ස්වභාව ධර්මය. ස්වභාව ධර්මය අපිව මවලා තියෙන ලස්සනට. මම මේක ඇපල් ගෙඩියෙන් දැන් අපි හැමෝම මේ කතාව දන්නවනේ. මම මේකට නම දාලා තියෙන්නේ ඒවා කියලා. අපි හැමෝම මේකේ කතාව දන්නවා. මේ ඒවා මේ ඇපල් ගෙඩිය කෑවට පස්සේ තමයි එයාගේ අර තියෙන නපුරු ඔය දැන් මේ මිනිස්සෙට අර නොහොඹිනා අර තියෙන නරක ගතිගුණ ටික ඇති වෙන්නේ. මම මේ චිත්‍රයෙන් හැබැයි කියලා තියෙන ස්වභාව ධර්මයේ අපිව මවලා තියෙන විදිහ ලස්සනයි. අපි ඒ කියන්නේ දැන් අපි හිතනවා මේ ලෝකේ වුණත් අඳුරු පැත්තක් තියෙනවානේ. හැම දෙයක්ම ලෝකේ පැවැත්ම උදෙසා තමයි මවලා තියෙන්නේ. හැබැයි ඇපල් ගෙඩියෙන් අපි ඒක කාලා ඒක විනාශ කරන්න හැදුවොත් එහෙම අපි හැමෝම විනාශ වෙලා යනවා කියලා තමයි මම මේ කියඳලා තියෙන්නේ. දැන් ඔය අපේ චිත්‍ර ශිල්පීන් නැත්නම් ජීුණු වෙන චිත්‍රවලින් බලාපොරොත්තු වෙන එක ගැන මොනවද කියනවද? චිත්‍රවලින් කෙනෙක් දියුණු වෙනවා නම් දැන් අපි වුණත් චිත්‍රවලින් මුලින්ම දියුණු වෙද්දී මං මුලින්ම පාවිච්චි කරන්නේ අඟුරු කැල්ල. ගොඩක් දෙනෙක් හිතනවා දැන් අපිට ලොකු දෙයක් ඕනි කියලා චිත්‍රවලින් දියුණු වෙන්න. ඇත්තටම එහෙම ඕනි නෑ. මං නිකම්ම පැන්සලෙන් තමයි ඔය මගේ පිටුවට ගිහලා මගේ මේ පේජ් එකට ගිහලා බලන්න මං ඇඳලා තියෙන ඇට්ලස් නිකම්ම පැන්සලේ. ඒ වගේම මං අර නිකම්ම පැස්ටල් එකකින් තමයි ඔය ඇඳලා තියෙන චිත්‍ර සමහරක් ඒවා. ගොඩක් අය හිතන්නේ දැන් අපි ලොකු දේවල් පාවිච්චි කරනවා කියලා. එහෙම නෑ. මං අර උමන් මාර්ගයේ චිත්‍ර උනත් ඇඳි ෆැබ්‍රික් එකෙන් නිකම්ම ෆැබ්‍රික් එකෙන්. එහෙම දැන් අපි හිතනවා නම් අපිට ලොකු දෙයක් ඕනි අපිට දෙයක් කරන්න බෑ කියලා. එහෙම බැරි නෑ. කරන්න පුළුවන්. ඒකට උත්සාහය සහ හැකියාව තමයි ඕනි.
විශේෂයෙන්ම ලොකු ආසාවක් ඇති වෙන්න පුළුවන් මේ චිත්‍ර පිළිබඳව. ඔබ කැමති දේවල් කට උදව් කරන්න. ඔව් මම දැන්ට උනත් ගොඩක් අයට කියලා දෙනවා චිත්‍ර. ඒ වුණාට මේකයි මට දැන් මම පේජ් එකකින් කියනවා වගේ උගන්වන එක ගොඩක් අමාරු වැඩක්. ඒ වුණාට මම මට පුළුවන් තරමින් මම කියලා දෙනවා. ගොඩක් අය මගෙන් අහන්නේ මම භාවිතා කරන මේ පැන්සල් වර්ගෙ මොකද්ද, පැස්ටල් වර්ගෙ මොකද්ද, නැත්නම් පේන්ට් වර්ගෙ මොකද්ද කියලා තමයි ගොඩක් අය අහන්නේ. මම ඔය මේ කියන්නේ දැන් මේ මේ චිත්‍ර උනත් ඇඳ තියෙන නිකම්ම අමුරෙද්දි ෆැබ්‍රික්කින්. දැන් ගොඩක් අර ගණන් දේවල් දීලා ගන්නවට වැඩිය තමන්ගේ මුලින් හැකියාව වර්ධනය කරගෙන පස්සේ ඒ විදිහ දෙයකට යන එක හොඳයි. සමහර මේ තමන්ගේ පෙම්වතා පෙම්වතියා අඳින්න කියලා තියෙනවා. ඔව් පෙම්වතුන් පෙම්වතියන් තමයි වැඩිපුර ඒ කියන්නේ ඒවට එන්නේ එයාලගෙන් තමයි.